Hi buan, me auto hot. දෙදස් විස්ස අවුරුද්දේ අන්තිම මාස කිහිපෙදී මම ප්‍රාඩෝ ගැන ටිකක් වැඩියෙන් කතා කරන්න පටන් ගත්තා. ඒක හින්දා මම හිතුවා 2020 අන්තිම වීඩියෝ එකත් ප්‍රාඩෝ එකකින් ඉවර කරන්න. ඉතින් මම මගේ අයිඩියා එක හැදෙන්න රිලයබල් ලිස්ට් එකක් හදාගෙන ඒ ලිස්ට් එකේ පිළිවෙල තමයි කතා කරගෙන ආවේ. ඉතින් පළවෙනියට එහෙම නැත්නම් අංකයකට තිබුණා J120 එක ලංකාවට රිලයබල් කියලා මම අයිඩියා කරපු වාහනේ විදියට. ඊට පස්සේ මම ගියා දෙවෙනි එක පොඩ්ඩක් පැත්තකින් තියලා තුන්වෙනියට රිලයබල් ලිස්ට් එකේ තියෙන වාහනේ මොකද්ද කියලා බලන්න. ඒක තමයි J150 එක. G Frontier කියන ට්‍රිම් එක තමයි එහෙම නැත්නම් ඒ එඩිෂන් එක තමයි ඉස්සෙල්ලාම කතා කරලේ. ඉතින් ඒ J120 150 වල J90 මේ ඔටෝ හබ් How did you find a way to run from the city of the sun you could have stayed it's only over when the day is done I never knew you was a runner I mistook you for a sign It don't matter what we think When it's all over Cause this is our last chance To leave it all behind Raise your voice and raise your power yeah. This is our last chance To leave it all behind Raise your voice and raise your power वाहन प्रधान वश एसयूवी कैटगरी के अमर रीजन रीजन मेके स्टाइल के मेके कैटगरी विनस्कन कटिंग सामान्य प्रधान वश एसयूवी का मेक पलवे जनरेशन हिमत्ता वचने परसमार्थ बॉक्स प्राड हिमत्ता बॉक्स तीन वाहन गोट के लुक विनस्कल कर्व शेप गोटा हम अनागर गेलपन का डिजाइन कल तीन विशेष इवेदर पारने दिगिंग मिलीमीटर एक पनाहर मे वाहन දකින් වැඩි අපිට ඒක එකපාරට බැල බැලමට පේන්නේ නැහැ අපි ඩයිමෙන්ෂන්ස් කම්පයර් කරොත් අපිට ඒක බලා ගන්න පුළුවන් වෙනවා ඉතින් ඔය වගේ දේවල් තමයි තියෙන්නේ ඊට අමතරව මේක ඉස්සෙල්ලා මම වින් ස්ක්‍රීන් එකට යනවා නම් අපිට APLS දෙක එලියෙන් බැලුවාම ගොඩක් ලොකු thickness එකක් තියෙන APLS දෙකක් මේකේ පේන්නේ නැහැ අපිට බැලුවාම පොඩි APLS දෙකක් පේන්නේ නමුත් ඇතුළේදී පොඩ්ඩක් thickness එක වැඩි අපිට වෙනවා ඒකින්ද පොඩි blind spot එකක් නිර්මාණය වෙනවා ඉතින් සාපේක්ෂව අපිට ගොඩක් හොඳ driving experience එකක් ගන්න පුළුවන් මේක ලොකු බාධාවක් කරගන්න නැතුව ඉතින් ඒ වගේ දේවල් තමයි තියෙන්නේ ඊට අමතරව අපිට wipers ඒ වගේම වින් ස්ක්‍රීන් ගොඩක් හොඳ view එකක් ගන්න පුළුවන් ඉදලා තමයි design කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ මේක නම් height එක ටිකක් after market වෙනස් කරලා තියෙන හින්දා මේ වගේ උසක් බලා ගන්න පුළුවන් ඉන්නේ. මම අරකට ගිහින් පෙන්නනම් මේ වගේ තමයි සාමාන්‍යයෙන් originally මේකේ bonnet එකේ height එක තියෙන්නේ. ඉතින් ඕගලන්ට bonnet එක open කරලා මේකේ තියෙන maintenance මොන හරි කරන්න ලොකු අපහසුාවක් නැහැ. after market modification එකක් කරලා නැත්නම් හැබැයි ඕගොල්ලෝ look එක ගැන ගොඩක් හිතනවා නම් මේ වගේ modification එකක් කරගන්න පුළුවන්. ඊට අමතරව මේ වාහනේ අපිට මේ වගේ bonnet wise එකක් දීලා තිනවා. මේකේ Prado කියලා brand කරලා තිනවා. මේ ඔක්කොම after market වාහනේට එකතු
කරපු දේවල්. ඉතින් ඒ වගේම මේකේ බම්පර්ස් කිහිපයක් අපිට ආෆ්ටර් මාකට් යොදා ගන්න පුළුවන්. මේකේ තියෙන මේ වගේ ඩිසයින් එකක් එහෙම නැත්නම් අර වගේ ටිකක් මෙටල් වලින් හදපු ඩිසයින් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. වගේම වාහන දෙකේම අපිට හැලජන් ලැම්ප්ස් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. නමුත් මේ වෙනකොට අපිට eBay එකෙන් එහෙම නැත්නම් ඔන්ලයින් ඕඩර් කරලා ප්‍රොජෙක්ට් ලැම්ප්ස් පවා මේවට ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. අදටත් මාකට් එකේ ඒවා තියෙන හින්දා මේ වාහනේ තව දුරටත් අපිට අනාගතයේ වෙනුවෙන් මොඩිෆයි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඊට අමතරව අපිට මේකේ බම්පර් ඩිසයින්ස් ගැන කතා කරද්දී මම ගෙනල්ලා තියෙන මොඩල්ස් දෙකේ මේකේ අපිට ෆෝග් ලැම්ප්ස් ලැබෙන්නේ නැහැ. අපිට අනික් බම්පර් එකේ ෆෝග් ලැම්ප්ස් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ගොඩක් දුරට මේ වාහනේ 1996 දී තමයි මම කිව්වේ මැනුෆැක්චර් කරන්න පටන් ගත්තා කියලා 2002 වෙනකන් ආව කිව්වා. ඉතින් ඊට අමතරව ඒ අතරතුර එහෙම නැත්නම් 1999 දී මේකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් සිද්ධ වෙලා තිනවා. එතනදී තමයි ඔය ෆෝග් ලැම්ප්ස් වගේ දේවල් වෙනස් වෙන්නේ. ඉතින් ඊට අමතරව තර්ඩ් මිරර් එක බලා ගන්න පුළුවන් වෙනවා. ගොඩක්ම SUV එකට අතිශයින්ම වැදගත් වෙන උපාංගයක් විදිහට අත්දැකීමෙන්ම කියන්න පුළුවන් දෙයක් තමයි තර්ඩ් මිරර් එක. ඉතින් ඊට අමතරව ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් ගැන කතා කරද්දී මේ තියෙන්නේ ආෆ්ටර් මාකට් හයිට් එක කොයිල් ස්ප්‍රින්ග් වලින් වෙනස් කරපු වාහනයක ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක. ඕගලන්ට පේනවා. ඉතින් කිසි තර්කයක් නැහැ ඕනි තැන කියන්න පුළුවන්. ඒ වගේ මොඩිෆිකේෂන් එකක් කලින් නැතත් අන්නර වගේ හයිට් එකක් අපිට සාමාන්‍යයෙන් සාමාන්‍ය බේසික් වාහනයකට අපිට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට එනවා මේකේ සයිඩ් එකට. ඉතින් මේකේ අපිට කතා කරන්න තියෙන මේ වීල් එක මේ වාහනේ ගොඩක් දුරට මොඩිෆිකේෂන්ස් ගොඩක් කරලා තියෙන හින්දා අපි ඒවත් එක්ක කම්පයර් කරලා ස්ටෑන්ඩඩ් වාහනේ කොහොමද තියෙන්නේ කියලා කතා කරමු. ඉතින් මේකේ අපිට ටයර් එකේ බැලුන් සයිස් එකක් ටිකක් වැඩි. මේකේ අපිට වාහන දෙකේම 16 ඉන්ච් වීල් තමයි හම්බ වෙන්නේ. වීල් ඩිසයින් එක මේ වගේ තමයි තියෙන්නේ. ඊට අමතරව අපිට J90 සීරීස් එකේ වීල් ඩිසයින්ස් කීපයක්ම බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව සමහර වාහන වල අපිට රිම් එකක් බලා ගන්නත් පුළුවන්. ගොඩක් ඔප්ෂන්ස් අඩු වාහනවල. ඉතින් ඊට අමතරව මේකේ සයිඩ් එකට එනවා නම් අපිට ප්‍රාඩ බොඩි ස්ටික් එක මේ බලා ගන්න පුළුවන් වෙනවා. ගොඩක් ආසයි. එහෙම නැත්නම් ගොඩ දෙනෙක් ප්‍රාඩ කියන වාහනේ ඩිසයින් එකට මේ බොඩි ස්ටිකර්ත් එක තියෙනවා නම් ගොඩක් ආසයි අපිට ඩිසයින්ස් දෙකක බොඩි ස්ටිකර්ස් ඔරිජිනලි ආ බොඩි ස්ටිකර්ස් මේ වාහන දෙකේ බලා ගන්න පුළුවන් වෙනවා. වගේම ක්‍රෝම් පැකින් එකක් එහෙම නැත්නම් ක්‍රෝම් හවුසින් එකක් එක්ක ආපු අපේ ලොකු සයිඩ් මිරර් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් වාහනේ හැටියටම ඒ ප්‍රමාණයට පිටිපස්ස හොඳට පේන විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඊට අමතරව සයිඩ් ස්ටෙප් ගැන කතා කරද්දී ගොඩක් හොඳ වේට් එකක් ගන්න පුළුවන්. ඔයගලට පේනවා ඇති මෙන්න මේ වගේ සයිඩ් ස්ටෙප් එකක් තියෙනවා. ඒ වගේම මම මෙතනදීම මේකේ හුඩ් රේලින්ග්ස් ගැන කතා කරන්නම්. හුඩ් රේලින්ග්ස් ගොඩක් දුරට ඉස්සර වාහන වල ආපු විදියට මේ වගේ අපිට ක්ලිප් එකක් දාලා එහෙම නැත්නම් මේ විදියට ක්ලිප් එකකින් මේකට අල්ලලා ක්‍රොස් බාර් දාන්න පුළුවන් විදියට තමයි අපේ හුඩ් රේලින්ග්ස් ඩිසයින් කරලා තියෙන්නේ. ඊට අමතරව සාමාන්‍ය ඉස්සර වාහන වල නිතර නිතර අල්ලන එහෙම නැත්නම් නිතර නිතර පාවිච්චි කරන උපාංග ගොඩක් ඩියුරබල් මැටීරියල්ස් වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි මේකේ මේ ඩිසයින් එකත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ওই වගේ දේවල් තමයි සයිඩ් දෙකේ සරලව කතා කරන්න දෙන්නේ. මීට අමතරව ඔයගොල්ලෝ වාහනයක් මොඩිෆයි කරලා තියෙනවා නම් ඔයගලන්ට J90 ගැන එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ගේ අයිඩියාස් උත් අනික් අයට ෂෙයා කරගන්න. ඉතින් ඊළඟට මම එනවා මේකේ පිටිපස්සට. ඊට අමතරව තවත් විශේෂ දෙයක් මට අමතක වෙච්ච දෙයක් මේකේ තර්ඩ් රෝ සීට්ස් තියෙනවා වාහන දෙකේම. ඉතින් අපිට තර්ඩ් රෝ වලට මෙන්න මේ විදිහට පොප් අවුට් වින්ඩෝ එකක් තියෙනවා. අපිට මේ විදිහට ඕපන් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අලුතෙන් එන SUVs වල අපිට පොප් අවුට් වින්ඩෝස් නැහැ. එහෙම නැත්නම් මේ වගේ ලොකු අඩුමතරමේ මේ වගේ ලොකු වීදුරුවක්වත් අපිට අලුත් SUVs වල බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ අතින් බලද්දී මේකේ තර්ඩ් රෝ පැසෙන්ජර්ස් ලටත් ගොඩක් හොඳ කම්ෆර්ටබල් විදිහට හරි හිර වෙලා කියන ෆීලිං එක නැතුව SUV එක යන්න පුළුවන් විදිහට තමයි වාහනේ ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් අවසාන වශයෙන් මේකේ රියර් සයිඩ් එකට එනවා. මේකේ රියර් සයිඩ් එක ගැන කතා කරද්දී මෙන්න මේ වගේ ස්පොයිලර් එකක් ඩිසයින් කරලා තියෙනවා. ඊට අමතරව ස්පෙයර් වීල් කවර් එකත් වාහනේ ලුක් එක වැඩි වෙන විදිහට ආෆ්ටර් මාකට් ට්‍රයි කරලා තිනවා. ඔයගලන්ට පේනවා ඇති. ඉතින් මේකේ ඔරිජිනලි අපිට මේ විදිහට ප්‍රාඩ කියලා එම්බෝස් කරලා එනවා. මේක ආෆ්ටර් මාකට් ට්‍රයි කරපු ස්ටික එකක්. ඉතින් ඒ වගේම වාහන දෙකේම අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. ගොඩක් දුරට මම ප්‍රාඩ J120 එකේ 150 එකේ කතා කරා ස්පෙයර් වීල් එක වෙනස් වෙන විදිහ. නමුත් අපිට J90 එකේ ගොඩක් දුරට පෙට්‍රල් වේවා ඩීසල් වේවා හැම වාහනෙම අපිට ස්පෙයර් වීල් එක මේ විදිහට පිටිපස්සේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට අමතරව අපිට මේ විදිහට ලෑන්ඩ් ක්‍රූසර් ප්‍රාඩ කියලා මේක බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. වගේම මෙතන පිටිපස්සට ආවත් මම කිව්වා මේ වාහනේ ටිකක් හයිට් එක වැඩි කරලා තියෙන කියලා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති කොච්චර හයිට් එකක් තියෙනවද කියලා. අපිට අර වාහනේට කියලා බලමු ඒකේ මොනවද තියෙන්නේ කියලා. අපි යන් ඒකට. ඉතින් මේකේ හයිට් එක ගැන කතා කරද්දී විශේෂයෙන්ම අර කම්පැනි එකකින් ආපු ඒ හයිට් එක තමයි මේකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මම කලින් කිව්වා වගේ ස්පෙයර් වීල් එක මේක වෙනසක් වෙන්නේ නැහැ. රියර් වින්චිල් වයිපර්ස් තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් ඕපන් කරන විදිය, ඩෝර් හැන්ඩල්ස්, මේකේ ලයිට්ස් මේ වගේ හැම දෙයක්ම ලොකු වෙනස්කමක් නැතුව ඒ විදියටම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ওই වගේ දේවල් තමයි එක්ස්ටීරියර් අපිට කතා කරන්න දෙන්නේ. ඊළඟට වැදගත්ම දේ SUV එක පව එක. අපි යන් ඉස්සරහට ඒක ගැන කතා කරන්න.
වාහන දෙකේම අපිට 1 kc එන්ජින් දෙන්නේ 3 ලීටර් ඉන්ලයින් 4 සිලින්ඩර් එන්ජින්. ඉතින් විශේෂයෙන්ම වාහන දෙකේ වෙනස තමයි මේක ඉන්ටර්කූලර් ටර්බෝ චාර්ජර් එකක් එක්ක තමයි අවිල්ල තින්නේ. මේ විදිහට සෙල් එකකින් අරන් මෙන්න මේ විදිහට මෙතනින් එලියට දීලා අපේ එයා ඉන්ටෙක් එකට අවශ්‍ය එයා එක ලබා දෙනවා මේ වාහනේ. ඉතින් විශේෂයෙන්ම මට මතක් වුණා Porsche Macan එක. ඉතින් Macan එකෙත් මේ වගේ ඩිසයින් එකක් තමයි බලා ගන්න පුළුවන් උනේ. විශේෂයෙන්ම මේ වගේ බොනට් එක අස්සෙන් ටනල් එකක් විදිහට තමයි ඒකෙත් අපිට එයා එක ලබා දෙන්නේ. එහෙම නැත්නම් ඒ විදිහට තමයි එයා ඉන්ටෙක් එකේ තිබුණේ. ඉතින් අපිට අනික් වාහනේ එහෙම නැත්නම් අපේ J90 අනික් වාහනේ 3D engine එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම මේ වාහන දෙක ගැන කතා කරද්දි එහෙම නැත්නම් J90 series එක ගැන කතා කරද්දි 2.7 ලීටර් ඉඳන් 3.4 ලීටර් වෙනකන් මේකේ variation එකක් තියෙනවා. එහෙම නැත්නම් engine එකේ model එක වෙනස් වෙනවා. ඊට අමතරව මේකේ 4 speed auto සහ 5 speed manual gearbox බලා ගන්න පුළුවන් වෙනවා. මේක 4 speed auto වාහනයක්. මේක 5 speed manual වාහනයක්. ඉතින් ඒ විදිහට තමයි මේකේ transmission එක වෙනස් වෙන්නේ. ඉතින් ඒ වගේ තමයි වාහන දෙකේ තියෙන ඊට අමතරව petrol diesel විදිහට වාහන දෙක වෙනස් වෙනවා. ඉතින් ගොඩක් දුරට ලංකාවේ ජනප්‍රිය diesel වාහනේ මම කලින් කිව්වා වගේම. ඉතින් ඔය වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. මේක ටිකක් compact engine compartment එකක් තමයි බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලට බැලුවොත් පේනවා ඇති. ගොඩක් compact වාහනේ engine compartment එක. මේකට යොදා ගන්න oil එක ගැන කතා කරොත් විශේෂයෙන්ම synthetic oil එකක් නම් 5W30 වෙන ඉඳන් 10W30 වෙනකන් මේක engine oil model එක. එහෙම නැත්නම් ඒකේ viscosity එක වෙනස් වෙනවා. ඔයගොල්ලෝ semi synthetic oil එකක් use කරනවා නම් 10W30 ඉඳන් 20W50 වෙනකන් මේකේ engine oil model එක වෙනස් වෙනවා. ඊට අමතරව මේක engine model එක වෙනස් වීමත් එක්ක මේකේ ලීටර් 5.2ක ඉඳන් ලීටර් 7ක් දක්වා අවශ්‍ය oil ප්‍රමාණය වාහන දෙකේ එහෙම නැත්නම් වාහන models වල වෙනස් වෙනවා. ඉතින් ඔය වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම වාහන දෙක මම අර කලින් කිව්ව වගේ ලංකාවේ road condition, ලංකාවේ පාරවල් climate එක මේ වගේ දේවල් හැම දෙයකටම ගැලපෙන විදිහට design කරලා තියෙන හින්දා maintenance අතින් ගොඩක් හොඳ වාහනයක් SUV එකක් විදිහට ගොඩක් හොඳ වාහනයක් විදිහට මේ වාහනේ හඳුන්වලා දෙන්න පුළුවන්. ඇතුළට නැගින්න කලින් අපි යම් boot area එකට SUV එකක් විදිහට boot area එක කොයි වගේද කියලා බලන්න. අපි යම් පිටිපස්සට. අපි tail gate එක open කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මේ වගේ ලොකු opening එකක් තියෙනවා. ඉතින් මම tail gate එකෙන් ඉස්සලා කතා පටන් ගන්නම්. මේ වගේ pocket එකක් තියෙනවා. මේ වගේ storage net එකක් තියෙනවා. මේ වගේ handle එකක් තියෙනවා. ඇතුලෙන් එහෙම නැත්නම් third row passenger එහෙම පොඩ්ඩක් ඇඟල වහ ගන්න අරගන්න පුළුවන් විදිහට. ඉතින් ඒ වගේ දේවල් තමයි තියෙන්නේ tail gate එකේ. ඊළඟට මම එනවා මේකේ ඇතුලේ කොටසට. ඉතින් මේ වගේ opening එකක් තියෙන්නේ. ඉතින් load lift එකක් නැහැ. ඔයගලන්ට පේනවාද? flat floor එකක් තියෙන්නේ. මේ තියෙන්නේ third row seats. ඉතින් අපි third row seats මෙන්න මේ විදිහට දිග ඇරියොත් අපිට මේ විදිහට seats දෙකම දිග ඇරියොත් අපිට මේ වගේ කොටසක් තමයි අපි storage එක විදිහට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ cargo area එකේ ඉතුරු වෙලා තියෙන. ඉතින් ඕගලන්ට මේක දිග ඇරෙන්න පෙන්වන්න විදිහක් නැහැ. මේ වගේ after market high කරපු subwoofer එකක් මේකේ තියෙන නිසා. ඉතින් ඔය විදිහට තමයි තියෙන්නේ. ඕගලන්ට third row අවශ්‍ය නැත්නම් ඕගලන්ට පුළුවන් මෙන්න මේ විදිහට අකොල්ලා මෙන්න මේ විදිහට අපිට third row seats අයින් කරලා අපිට ලොකු boot capacity එකක් ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි boot area ගැන කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව මෙන්න මෙතනට ගියොත් අපිට අවශ්‍ය tools ටික අපි jack එක වගේ දේවල් මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව එතනින් උඩ තියෙනවා 12 volt out එකක්. ඉතින් 1996 manufacture කරපු වාහනයක් විදිහට ගොඩක් හොඳ features අතරත් ගැලපෙන features තියෙනවා කියලා කියන්න පුළුවන්. මේ වගේ 12 volts out එකක් වගේ තියෙන හින්දා මොකද අපිට 12 volts power එකෙන් ක්‍රියා කරන මොකක් හරි ලිපක් වගේ දෙයක් use කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලා trip pack වගේ ගියොත් පිටිපස්සට තියලා උයා ගන්න ඉතින් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඊට අමතරව තවත් ගොඩක් දේවල් වලට ඒ 12 volts out එක use කරන්න පුළුවන්. ඉතින් ගොඩක් වැදගත් මේ වගේ වාහනයක. එහෙම නැත්නම් මේ වගේ ටිකක් කාලයකට කලින් design කරපු වාහනයක මේ වගේ දෙයක් තියෙන එක. ඉතින් අපි අරකට ගිහින් බලමු මොන හරි වෙනස්කම් තියෙනවද කියලා. ඒ වාහනේ ගොඩක් දුරට වාහන දෙකේ මේක හා සමානයි. අපිට හැංග කරන්න තමයි තියෙන සීට්ස්. ඊට අමතරව කලැප්සිබල් ඩිසයින් එකක් තියෙනවා. එහෙම නැත්නම් අපිට මෙන්න මේ විදියට ෆික්ස් විදියට තියාගෙන උඩ එල්ලන්නේ නැතුව අපිට අවශ්‍ය වෙලාවට මෙන්න මේ විදියට කලැප්ස් කරලා ඕනි දෙයක් දාන්න පුළුවන්. මොකද උඩ එල්ලුවොත් අපිට හැම වෙලෙම පාත් කරන්න වෙනවා. ඉතින් ඊට අමතරව මේකෙත් ගොඩක් විශේෂ දෙයක් නැහැ කතා කරන්න. ඉතින් අවසාන වශයෙන් අපි නගිමු වාහන දෙකේ ඇතුළට. ඇතුලේ මොනවද දීලා තියෙන්නේ කියලා බලන්න. ෆුල් සයිස් SUV එකක් ගැන කතා කරද්දී ඉස්සල්ලාම යන්නේ කොහෙටද කියලා ඔයගොල්ලෝ දන්නවා. තර්ඩ් රෝ එකට තමයි ඉස්සල්ලාම යන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න කොච්චර පහසුද කියලා. මේක ඉස්සරහට ගන්න. ඔන්න ඔය විදියට පහසුවෙන් මට Audi Q7 එක තව දුරටත් මතක් වෙනවා. ඉතින් මේක ගැන කතා කරද්දී කොච්චර අමාරු වුණාද කියලා ඒක යන්න. ඉතින් මේ විදියට සයිඩ් ස්ටෙප් එකක් අකුල තියලා මෙන්න මේ විදියට ඇතුළට එන්න පුළුවන්. ඉස්සල්ලාම පේන දේ තමයි තර්ඩ් රෝ සීට්ස් වලට හෙඩ්රෙස්ට් ලැබෙන්නේ නැහැ. Prado G90 series එකේ. ඉතින් ඔය විදියට තමයි තියෙන්නේ. බලමු සීට් එකක් පස්සට කළා. මෙතන සීට් එක දැනට සම්පූර්ණයෙන් පස්සට අරගෙන නැහැ. ඉතින් පස්සට ගත්තොත් මේ වගේ ප්‍රමාණයකට තමයි එන්නේ. එතකොට ඒත් ගොඩක් හොඳ ඉඩක් තියෙනවා. නමුත් මේ සීට් එකේ වාඩිලා යන්න ටිකක් දුර ගමනක් නම් අපහසුයි. හැබැයි වාහනේ පළලත් එක බලද්දි මේක අර හිර වෙච්ච ගතිය නැහැ.
එහෙම නැත්නම් අපි වාඩි වෙලා එකතන ෆික්ස් වෙලා එහෙම නැත්නම් ෆිට් වෙලා ඉන්න ඕනි ගතිය මේකේ නැහැ. ඔයාලට පේන ඇති. මේ වගේ සීට් එකේ ඕනි තැනකට යන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. එළිය පේන විදිහ ගැන කතා කරොත් මම අර එළියදී කතා කළා වගේ මේ ලොකු ග්ලාස් එකේ හින්දා අපිට ගොඩක් හොඳට view එකක් ගන්න පුළුවන්. pop out window එකක් විදිහට තියෙන්නේ. ඉතින් අපිට ventilation වලටත් ගොඩක් වැඩ කරගෙන හුලම් පාරකුත් එනවා. ඉතින් වාහනේ යද්දි හුලම් එන්නේ නැහැ. මේ වගේ නවත්තල දෙද්දී මේ පැත්තේ හුලම් ආවත් හුලම් එනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. බොටල් හෝල්ඩ් එකක් තියෙනවා, ස්ටෝරේජ් ඇරිය එකක් තියෙනවා. ඉතින් ඔය වගේ දේවල් තමයි ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන්නේ. සීට් එකේ ඇන්ගල් එකත් හොඳයි. එකම ප්‍රශ්නේ මේ සීට් එකේ කකුල් දෙක මේ විදිහට තියාගෙන ඉන්නේ විතරයි. මේ සීට් එකේ පොඩ්ඩක් තවුස වුණා නම් ගොඩක් හොඳ සීටින් පොෂන් එකක් තියෙනවා. තර්ඩ් රෝ සීට්ස් විදිහට. ඉතින් ඊළඟට යන් සෙකන්ඩ් රෝ සීට්ස් වලට. සෙකන්ඩ් රෝ සීට්ස් වාහනේ නගින ටිකක් අමාරුයි මං කලින් කිව්වා වගේ මේක ආෆ්ටර් මාකට් हईट वेन तीनिंदा इतनी सीट वाले कंफर्टबिलिटी मत धन देम की तीन हों कटिंग की बेरे तरह धरने की मेवे तमें पोजिशन लेकर अब बैक्रेस्ट ऐंगल अब बैक्रेस्ट ऐंगल रिक्लाइन करना पुलवा ऊपर मेवा प्रमाण दुख मेक पुटक वेडी वगैन अब पुटक इसट करना पुलवा इतनी वैद्य तम तीन इट मत मेवा हेडल तीन अट दूर बरिंग इवेमे आम्रेस्टर तो यूज करना पुलवा विंडो हेमता मेक प्रमाण कथी ओवल पेन मम की देखना कोच्चर लोकूद कोच्चर परास रिया पैसेंजर्स बला पुल वाहन नगिदी मेवा हेडल तीन मेवा हेडल तीन इधिंग इवे दिवाल तम तीन इंटर मतलब सीट के पॉकट्स तीन इधिंग अरे संहारायट इतना सामान्य वाहन या लक्षरी वाहन कुण हेमंत पुट मिले वेड वाहन कुण अनिवार्य सीट्स वगे दिवाल मेटीरियल तीन ना मुझे नगल बिल्कुल मैं इकट्ठे तेरे को कंफर्टबल दिखा मे फैब्रिक मेटीरियल सामान लेकर वेड इधर अपने लेदर मेटीरियल सुन पुलवा हेमंत आफ्टर मार्केट अपने विना सीट सुत यूज करना पुलवा अनेक प्रोडक्ट के विधि यूज करती आप इकट्ठे दिखी बलू इधिंग विधि तम तीन इटा मतलब आम रस्ते हैं कंफर्टबिलिटी है तारक आगे इतना मत कंफर्टबिलिटी आगे वाहन सापेक्ष दस नमस दास देखे तीब आने के काले कोच्चर कंफर्टबल दिखे हित आगे पुलवा इधिंग विधि तम तीन इधिंग वैगे दीवाल तम कथा सार लो कोटक लोक दीवाल इधिंग डो एग कथा रही डो एग अपोल्ट के तौर पेन मेवा मेटीरियल हिमत मेवा सॉफ्ट मेटीरियल आप सीट के फैब्रिक डिजाइन बलागन पुलवा स्पीक बलागन मे हकी इधिंग सेंटर पैसेंजर कथा करना सेंटर पैसेंजर लुकु पास वक्त एवलट पेन फ्लो हम पे गुड लुक फ्लो हम पे मे दर गुडक लुक पेन मेतन मे आफ्टर मार्केट का पट्टा यूज कर आम तरह एक इंकल अब मे लुक फ्लो हम पे बलागन लेने सीट के गुडक लुक अमार वक्त मट पुड कर आम रिस्ट के गेप पुडक देनेटा तरह सामा दुर्गमन के लुक अपास वक्त अवसान विषय अभी नगम इसराट इसरा तीन सीट्स ऑप्शन मनोद कथाकर अभी ड्राइवर की सीट नग्गा थिंक सीट वाले कंफर्टबिलिटी एग्जा अमुत की डिजाइन मे मेटीरियल में उदागन तीन बैक्रेस्ट ऐंगल ड्राइवर की पैसेंजर की सीट्स हाइट इवे बैक्रेस्ट ऐंगल विनस्कार फोर अडजस्टमेंट्स मेनुअली करना अब इलेक्ट्रिक कंट्रोल्स मेके इवेम मेक पोजिशन कहीं पेन व्यू इवेम मम्म इन सीटिंग पोजिशन स्टीयरिंग व्हील पोजिशन तीन गुडक हाई पर्फेक्ट वाहन अवृद्ध सह टीका फरण वाहन याद थिंक मम्मी ना मैं सेंट्रल कंसोल एरिया आगे मैंने मे कोट से अब कूल बॉक्स का खाई करना फैसिलिटी दिखा तीन इट मतलब मैं स्टोरेज एरिया यूज करना पुलवा कप होल्डर्स दीना गेमर अब लोग बोटल मैं दान लगेगा स्टोरेज एरिया तीन अभी इस तब सेंट्र कंसोल एरिया की फोर व्हील सिलेक्ट तीन आप फोर स्पीड ऑटोमेटिक गियर बॉक्स तीन ऐ थिंक मेक फोटी वेनस का मक्त यह प्रति प्राउड की आप एक गील कथा करूँ इधि मेक गुडक हार्ड लुक तीन डिजाइन कल तीन पेन ब्लैक कलर का तेक् मैं आस डिजाइन का इधि मे इधर तम तीन इधि ईट पास इसरा अब मे स्टोरेज एरिया स्की पैक तीन ये विशेष मे डैशबोर्ड के मे अपोल्ट्री वाले तीन ई कैचिंग फीचर अर्थम मेवे तीन मे टीक पैनल टीक पैनल प्रीमियम डिजाइन तीन पेन मे ओवरऑल डैशबोर्ड इवेम मे अपोल्स वाले इधि इवेम एसी कंट्रोल एरिया मे भी तीन अब बला पुलवांगे मैनुअल बटन दीट इवेम मेवा तरह स्टोरेज एरिया तीन मे अपे डीवीडी प्ले करना आफ्टर मार्केट टाइगर प्ले अर्थम बला पुलवांगे इवेम एनालॉग क्लॉक एनालॉग क्लॉक तीन गोटा क्लास अने दीट इधिंग इटा मत इतनी गुड अब एसी कवर्स बलागनी हकी तीन ईट पास मम्मी मे स्टीयरिंग व्हील स्टीयरिंग व्हील पोजिशन कथा आ रही मैं कलिंग यूवागेम
ගොඩක් හොඳ පොෂන් එකක් තියෙනවා ටෙලස්කෝපික් ස්ටියරින් වීල් එකක් තියෙන්නේ අපිට මේක පොෂන් එක වෙනස් කරන්න පුළුවන් ඒ වගේම එක යා බෑග් එකක් අපේ ස්ටියරින් වීල් එකේ සහ අපේ ඩෑෂ්බෝඩ් එකේ බලාගැනීමේ හැකියාවක් තියෙනවා ඩ්‍රයිවර්ට සහ ෆ්‍රන්ට් පැසෙන්ජර්ට ඒ වගේම ගේජ් ක්ලස්ටර් එක ගැන කතා කරද්දී ඇනලොග් මීටර්ස් හතරක් මට ප්‍රධාන වශයෙන් බලා ගන්න පුළුවන් වෙනවා වම් අත පැත්තේ පොඩි ඇනලොග් මීටර් එක අපේ ෆුල් ලෙවල් එක ඊළඟට ස්පීඩෝ මීටර් එක ඊට පස්සේ අපේ ගිය පොෂන්ස් එක තියෙනවා ඊළඟට අපේ ටැකෝ මීටර් එක සහ එන්ජින් හීට් එක බලා ගන්න පුළුවන් ඊට අමතරව අපේ ඉන්ඩිකේටර්ස් ටික තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ඊට අමතරව මේ වගේ හෑන්ඩල් එකක් තියෙනවා ඉතින් මේකේ අපෝල්සි ගැන තමයි කලින් කතා කළා වගේම මේ වගේ සොෆ්ට් ටච් මැටීරියල් එකක් තියෙනවා ඒ වගේම මේ වගේ අපේ සීට් එක ඩිසයින් කරපු ෆැබ්‍රික් එකෙන්ම කොටසක් නිර්මාණය කරලා තියෙනවා ඒ වගේම මෙතන අපේ ආම් රෙස්ට් එකක් ඉදිරියට යූස් කරන්න පුළුවන් ඊට පහලින් අපේ ස්ටෝරේජ් ඒරියා එකද බලා ගැනීමේ හැකියාවක් තියෙනවා ඉතින් ওই වගේ දේවල් තමයි සරලව කතා කරන්න තියෙන්නේ ඉතින් සීටින් පොෂන් එක එහෙම නැත්නම් මේ ඔරිජිනල් ආපු සීට්ස් වලින් පොඩි වෙනස්කමක් කරාම මොන වගේද තියෙන්නේ කියලා ටක් ගාලා එහා පැත්තට ගිහලා බලමු මම අර වාහනේ ආෆ්ටර් මාකට් කරපු මොඩිෆිකේෂන්ස් ගොඩක් ගැන කතා කළා. වීල් සයිස් එක ඒ වගේම වාහනේ හයිට් එක බොනට් වයිසර්ස් ඒ වගේ දේවල් ගොඩක් ආෆ්ටර් මාකට් ඒ වාහනේ වෙනස් කළා වාහනේ ඕනට අවශ්‍ය විදියට ඒකේ ඇපියරන්ස් එක aran තියෙනවා. ඉතින් මේ වාහනේ මම කතා කරන්න යන්නේ වාහනේ ඕනට අවශ්‍ය විදියට සීට්ස් වෙනස් කරපු එක ගැන. ඉතින් මේ වාහනේ සීට්ස් ඇත්තනම ප්‍රාඩෝ මොඩල් එකේ සීට්ස් නෙවෙයි. නමුත් පෞද්ගලික අත්දැකීමෙන් මේ වාහනේ drive කරද්දී ගොඩක් පහසුයි. මේ සීට් සාමාන්‍ය සීට්ස් වලටදී height එකෙන් වැඩි. අපිට ඉස්සරහා තියෙන ප්‍රාඩෝ එකේ සීට් එකේ height එක උඩරිම වැඩි කළා. මේ view එක ගන්න බෑ. ඉතින් ඒ වගේ after market වෙනස්කම් ගොඩක් වාහන වල කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ modification එකක් තමයි මේ පෙන්වන්නේ විශේෂ දෙයක් නෙවෙයි. මේක වෙනත් SUV එකකින් ගලවලා මේකට high කරගත්ත සීට් set එකක් තියෙන. ඉතින් ගොඩක් හොඳ comfortable සීට් set එකක් කියන්න පුළුවන්. ඒ වගේම අර leather වලට අකමැති අයට මේකත් හොඳ solution එකක්. ඒ වගේම මේ වගේ arm rest දෙකකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔය වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. මේකෙන් සරලව වාහනේ driver එකේ position එක ගොඩක් ඉස්සෙල්ලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒකෙන් වාහනේ drive කරන්න ගොඩක් පහසුයි. වටේ පිටේ පේනවා වැඩි. ඉතින් ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඊට අමතරව ඒ හින්දා මේකේ center console area එකත් ඉවත් කරන්න වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන center console area එකක් නැහැ. सेंटर कंसोल एरिया की बात कर लेती है ना मे विधर गियर फोर व्हील सिलेक्ट सह मेनुअल गियर लीवर तमें बला कंट पुलवांगन थिंग वाहन के प्रधान विनाश का मत की अन्ना मत गुना मेदन फाइव स्पीड मेनुअल गियर बॉक्स रखते हैं अभी कथा कर पानी को आने फोर स्पीड ऑटोमेटिक गियर बॉक्स रखना बला कंट पुलवांगन प्रधान वर्ष वे ट्रांसमिशन देखा तमें वाहन देखे विनाश इतनी वो दीवाल तमें वाहन देखे अब कथा करें इतनी अत कथा कले ප්‍රාඩෝ ලගේ දෙවෙනි ජෙනරේෂන් එක එහෙම නැත්නම් මං කලින් කිව්වා වගේ J90 සීරීස් එකේ ආපු වාහනේ. ඉතින් මේකෙත් යම් කිසි වෙනස්කමක් 1999 දී වෙනස් වෙලා තියෙනවා. 1996 පටන් ගත්ත මොඩල් එක 1996 දී පොඩ්ඩක් වෙනස්කම් වලට භාජනය වෙලා අපිට 2002 දක්වා ඇවිල්ලා තිනවා. ඉතින් විශේෂයෙන් මම කිව්වා මේක රිලයබල් ලිස්ට් එකේ මම දෙවෙනි තැනට දැම්මේ කියලා. ඉතින් පළවෙනි එක 120 විතර හඳුනනවා. ඊළඟට මේක දැම්මේ විශේෂයෙන්ම මම අර වීඩියෝ එක පටන් ගන්නදි කිව්වා ඩීසල් SUV එක්ස්පීරියන්ස් එක හොයන අයට ගොඩක්ම රිලයබල් වාහනයක් විතර ලංකාවේ රෝඩ් කන්ඩිෂන් ලංකාවේ ක්ලයිමේට් එක මේ හැම දෙයකටම ගැලපෙන වාහනයක් විතර අදටත් මාකට් එකේ හොඳ නමක් තියෙන වාහනයක් විතර කියන්න පුළුවන් ඉතින් තමයි මම මේ විදිහට මේක දෙවෙනි තැනට දැම්මේ. ඒ වගේම මේ වාහනේ මේන්ටේනන්ස් අතින් ගන්නදි අපිට සාමාන්‍යයෙන් ජිප් එකට සාපේක්ෂව සාමාන්‍ය කෝස්ට් එකක් තමයි දරන්න සිද්ධ වෙන්නේ. ඉතින් SUV එකකට සාපේක්ෂව තමයි මම කිව්වේ. ඉතින් ඔය වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව මේකේ තව ට්‍රිම් ලෙවල්ස් තියෙනවා. ඒ වගේම 120, 150, ඒවයි ෆේස් ලිෆ්ටඩ් version, ඒ වගේම ට්‍රිම් ලෙවල්ස් ගොඩක් තියෙනවා. ඒව හැම දෙයක්ම ඉස්සරහට ඔටෝ බියුරිප් channel එකෙන් 2021 ඉදිරියේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම ෆොටෝස් වීඩියෝස් ටිකක් දාන්නම් හසිත 925 Instagram එකේ දැම්ම ගිල් එකත් follow කරන්න. ඉතින් වාහන සම්බන්ධ හැමදේම හැමදාම එහෙම නැත්නම් 2021 ඉදිරියේ දැනගන්න ඔටෝ බියුරිප් channel එක subscribe කරන්න, Facebook එක like කරන්න, Instagram එක follow කරන්න සිංහලෙම වාහන ගැන දැනගන්න. මේ ඔටෝ හබ්. From the city of the sun, you could have stayed. It's only over when the day